අයබෝවන් ගිය වීඩියෝ කිහිපෙන් අපි බැලුවේ ආර්වල්ට ඩේටා කොහොමද ඉම්පෝර්ට් කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ආර්වලින් ඩේටා කොහොමද එක්ස්පෝර්ට් කරගන්නේ කියලා. ඒ කියන්නේ අපේ ආර්වල තියෙන මොනහරි ඩේටා අපි කොහොමද එළිය සේව් කරගන්නේ කියලා. ඉතින් දැන් මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියලා දෙනවා කොහොමද ටෙක්ස්ට් ෆයිල් එකක් විදියට සේව් කරන්නේ, CSV ෆයිල් එකක් විදියට සේව් කරන්නේ, Excel ෆයිල් එකක් විදියට සේව් කරන්නේ, ඒ වගේම ආර් ඩේටා විදියට සේව් කරන්නේ කොහොමද කියන එකත් කියලා දෙනවා. ඉතින් මුලින්ම අපි කරන්න යන්නේ අපි සේව් කරන්න බලාපොරොත්තු වෙන ඩේටා ක්‍රියේට් කරගන්න එක. ඉතින් දැන් මම මෙතන ඩේටා ෆ්‍රේම් එකක් ක්‍රියේට් කරලා තියෙනවා. ඉතින් මේ ඩේටා ෆ්‍රේම් එකම තමයි අපි යූස් කරේ ඩේටා ෆ්‍රේම් කියන පාඩම ඉගෙන ගන්න. ඉතින් මේ ඩේටා ෆ්‍රේම් එක දැකලා පුරුදු වෙන්න පුළුවන්. ඉතින් දැන් මේ ඩේටා තමයි මම සේව් කරන්න යන්නේ. මුලින්ම අපි මේක ටෙක්ස්ට් ෆයිල් එකක් විදියට තමයි සේව් කරන්න යන්නේ. ඉතින් ටෙක්ස්ට් ෆයිල් එකක් විදියට සේව් කරන්න අපි පාවිච්චි කරන ෆන්ක්ෂන් එක තමයි write.table කියන එක. ඉතින් දැන් මේ ෆන්ක්ෂන් එක ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ නම් ඕගොල්ලන්ට question mark එකක් එක්ක write.table කියන එක දීලා ඒකේ arguments ගැන විස්තර දැනගන්න පුළුවන්. ඉතින් දැන් write.table එකේ මුලින්ම ඕගොල්ලෝ දෙන්න ඕනේ ඕගොල්ලෝ සේව් කරන්න බලාපොරොත්තු වෙන data frame එකේ නම. ඊළඟට ඔගොල්ලෝ ඒක මොකක් විදියටද සේව් කරන්නේ. කියන්නේ දැන් ඔගොල්ලෝ කම්පියුටර් එකේ කොහරි තැනක මේ ෆයිල් එක නැත්නම් මේ ඩේටා කොයි නමෙන්ද සේව් කරන්න ඕනේ කියන එක තමයි මේ ෆයිල් ඊක්වල්ස් කියන එකෙන් දීලා තියෙන්නේ. ඒ කියන්නේ මම මේ student.marks කියන එක සේව් කරන්නේ student_marks_txt විදියට. ඊළඟට write.table කියන එක ජෙනරල් ෆන්ක්ෂන් එකක් නේ. අපි මේක ගැන ඉගෙන ගත්තා. අපි text file import කරන ගැන ඉගෙන ගත්තා. කියන්නේ අපි read.table කියන ෆන්ක්ෂන් එක ඉගෙන ගනිද්දී අපි ඉගෙන ගත්තා ඔගලොන්ට මෙතන separation එක define කරන්න පුළුවන්. ඉතින් දැන් text file එකක් හින්දා මේක tab separated file එකක් විදියට තමයි save කරන්න යන්නේ. ඉතින් දැන් මෙතන comma එකක් දුන්නොත් ඒක comma separated file එකක් විදියට තමයි save වෙන්නේ. කියන්නේ CSV file එකක් විදියට. දැන් මම මේක run කරනවා. run කරලා දැන් මේක රන් කරාම දැන් අපේ ඩේටා සේව් වුණා. දැන් හැබැයි අපි දන්නේ නැහැ කොහෙද මේක සේව් වුණේ කියලා. මොකද අපි මෙතන මුකුත් ස්පෙસિෆයි කරලා නැහැනේ. ඒ කියන්නේ මගේ මේ ෆයිල් එක නැත්තම් මගේ මේ ඩේටා සේව් වෙලා තියෙන්නේ මගේ වර්කින් ඩිරෙක්ටරි එකේ. ඉතින් අපි වර්කින් ඩිරෙක්ටරි එකක් කොහොමද හොයාගන්නේ, වෙනස් කරගන්නේ කියන ඒවා ටෙක්ස්ට් ෆයිල් එකක් ඉම්පෝර්ට් කරන වීඩියෝ එකේ බැලුවා. ඉතින් ඒක ගැන තව විස්තර දැනගන්න ඕන නම් ඒ වීඩියෝ එක බලන්න. ඉතින් දැන් මම මෙතන බලනවා මගේ working directory එක මොකක්ද කියලා. ඉතින් ඒකට අපිට use කරන්න පුළුවන් getwd කියන function එක. ඒකේ use කරාම ඔයගොල්ලන්ට පේනවා මගේ working directory එක ඇවිල්ලා users youtube video 18 කියන එක තමයි මගේ working directory එක. අන්න එතන තමයි මගේ මේ data file එක save වෙලා තියෙන්නේ. ඉතින් අපි එතනට ගිහින් බලමු. දැන් මම මේ ඉන්නේ users youtube video 18 කියන එකේ. ඉතින් එතකොට ඔයගොල්ලන්ට මෙතන පේනවා student mark කියන එක txt file එකක් විදියට save වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඒක ඇරලා බැලුවම ඒ text file එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ value separate වෙලා තියෙන්නේ tab එකකින් කියලා. ඊළඟට අපි එහෙනම් බලමු කොහොමද ස්පෙસિෆික් ලොකේෂන් එකක් දෙන්නේ R වල. අපිට මෙන්න මේ තැන තමයි මගේ සේව් කරන්න ඕනේ, මට වර්කින් ඩිරෙක්ටරි එකේ සේව් කරන්න ඕනේ, අපිට වෙනම තැනක තමයි සේව් කරන්න ඕනේ කියලා. අන්න ඒ වගේ වෙලාවකට අපි ඩේටා read කරනවා වගේම write කරනකොටත් ඔයගොල්ලන්ට මේ ෆයිල් එක full path එක දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ save කරන්න බලාපොරොත්තු වෙන full path එක දෙන්න පුළුවන්. ඉතින් දැන් මම මෙතන දීලා තියෙන ඉස්සෙල්ලා වගේම මම save කරන්න බලාපොරොත්තු වෙන data frame එකේ නම ඊළඟට ෆයිල් එකට මම full path එක දීලා තියෙනවා. දැන් මම මගේ data set එක මේ video 18 කියන එක වෙනුවට YouTube එකේ export results කියලා folder එකක් ඇතුළේ තමයි save කරන්න යන්නේ. දැන් මෙහෙම ෆෝල්ඩර් එකක් තියෙන්න ඕනේ. දැන් මේ පාත් එකේ ගිහිල්ලා තමයි මම මේ ටෙක්ස්ට් ෆයිල් එක සේව් කරන්න යන්නේ. දැන් ඒක සේව් වුණා, ඒක රන් වුණානේ. ඒක ඔයගොල්ලන්ට පුළුවන්
ඔපන් කරලා බලන්න ඒක හරියට සේව් වෙලාද කියලා. දැන් මම චේන්ජ් කරානේ YouTube එකේ export file කියලා ෆෝල්ඩ එකක් ඇතුළට තමයි මට ඒක දාන්න උනේ. දැන් මෙතන උඟලන්ට පේනවා මගේ text file එක මට අදාළ තැන සේව් වෙලා තියෙනවා. ඉතින් මේ මම දැන් ඉස්සරහට කියලා දෙන CSV file, Excel file නැත්නම් R data files ඒ ඔක්කොම උඟලන්ට full path එක දීලා උඟලන්ට සේව් කරන්න ඕන හරිම තැන දෙන්න පුළුවන්. එහෙම specify කරේ නැත්නම් R එක working directory එකේ save කර ගන්නවා කියන එකත් මතක තියා ගන්න. එහෙනම් ඊළඟට අපි බලමු CSV file එකක් කොහොමද save කරගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේකට පුළුවන් write.csv කියන file එක use කරන්න. නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් readr එකේ තියෙන write_csv කියන function එකත් use කරන්න. ඉතින් අපි මුලින්ම write.csv කියන එක base function එකේ තියෙන base R වල තියෙන function එක use කරමු. ඉතින් write.csv ඉස්සෙල්ලා වගේම data frame එක දෙනවා. ඊට පස්සේ මම save කරන්න බලාපොරොත්තු වෙන නම දෙන්න පුළුවන්. සෙකල run කරන්න. ඊළඟට ඒ වගේම මම මෙතන readr use කරලත් කොහොමද save කරන්න කියලා පෙන්නලා තියෙනවා. ඉතින් readr මුලින් load කරගන්න ඕනේ. ඊට පස්සේ write_csv තිය එකම වෙනස dot එක වෙනුවට _csv. ඊළඟට මම file name එක වෙනස් කරලා තිනවා. එතකොට අපිට files දෙකක් විදියට මේ දෙක බලා ගන්න පුළුවන් වෙන හින්දා. ඉතින් ඒකත් run කරලා ඔගලොන්ට පුළුවන් ඒ අදාළ තැන දැන් මගේ working directory එකට ආය යන්න ඕනේ. ඒ කියන්නේ video 18 කියන එක ඔගලොන්ට පේනවා මෙතන CSV file දෙක save වෙලා තියෙනවා. ඉතින් ඔගලොන්ට මේක ඇරලා බලන්න පුළුවන්. ඉතින් ඔගලොන්ට පේනවා මෙතන commas වලින් තමයි මේක separate වෙලා තියෙන්නේ. ඒ වගේම ඔගලොන්ට පුළුවන් මෙතන දැන් save කරනකොට මෙතන .csv කියලා දෙන්න. දැන් එහෙම දුන්නම ඔයගොල්ලන්ට පොඩි වෙනසක් බලා ගන්න පුළුවන්. දැන් මෙතනට ගියාම ඒක ඔයගොල්ලන්ට Excel වලින් CSV file එකක් විදියට අරගන්න පුළුවන්. ඒකලෝ .csv කියන එක දුන්නේ නැත්නම් ඔයගොල්ලන්ට ඒක අරගන්න වෙන්නේ text file එකක් විදියට. ඉතින් දැන් මෙතන CSV file එකක් ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට අරගන්න පුළුවන්. ඉතින් මේ කොයි විදියට save කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. දැන් මේක .csv කියන extension එකේම save වෙනවා. උගලෝ මෙන්න මෙතන specify කරනකොට .csv කියලා පාවිච්චි කරොත් විදියටම run කරගන්න පුළුවන්. ගන්නට පේනවා මෙතන .csv කියන එක ඇවිල්ලා තියෙනවා. එතකොට මේක ඕපන් කරලා ඔයගලොන්ට Excel ෆයිල් එකේ අපි ඒ සේව් කරපු data බලා ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟට බලමු කොහොමද Excel ෆයිල් එකක් write කරගන්නේ කියලා. Excel ෆයිල් එකක් විදියට. ඉතින් මේකට මම යූස් කරන්නේ openxlsx කියන library එක. ඉතින් අපි කලින් ඉගෙනගත් Excel files import කරනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් libraries තුනක් ගැන. ඉතින් ඒ libraries තුනෙන් එකක් තමයි මම මෙතන යූස් කරන්නේ. ඉතින් මතක තියාගන්න ඉතුරු libraries තුනේ තියෙන functions උත් ඔයගලන්ට මේකට යූස් කරන්න පුළුවන් කියන එක. ඉතින් දැන් මෙතන මම මේක run කරනවා. ඊට පස්සේ write.xlsx කියලා දීලා මගේ අදාළ data frame එක දීලා file name එක දෙනවා .xlsx කියන extension එකත් එක්ක. එතකොට මගේ data Excel file එකක් විදියට මෙන්න මෙතන save වෙලා තියෙනවා. ඉතින් මං හිතනවා ඔයගලන්ට මේවා ගැන මේ මං කියලා දෙන දේවල් ගැන පැහැදිලි කියලා. මොනා හරි පැහැදිලි නැති දෙයක් තියෙනවා නම් comment section එකේ දාන්න. මම මගේ උපරිමේ ඒවට උත්තර දෙන්න. එහෙනම් දැන් ඊළඟට අපි බලනවා R data විදියට කොහොමද save කරගන්නේ කියලා. ඉතින් දැන් R data විදියට save කරනකොට ඔයගලන්ට data frames, vectors, matrices ඒ වගේම functions උනත් save කරන්න පුළුවන්. ඉතින් දැන් මම මෙතන මුලින් කරලා තියෙන්නේ අපි functions ඉගෙන ගද්දි පාවිච්චි කරපු vectors තුනකුයි ඊට අදාළව අපි ඉගෙන ගත්ත function එකයි ඒ තුනම load කරගෙන තිනවා දැන් මගේ environment එකට. ඊළඟට මම කරන්නේ මේ එක ෆයිල් එකක් දැන් හිතන්නකෝ maths 20 කියන ෆයිල් එක ඔයගලන්ට පුළුවන් single R object එකක් විදියට save කරන්න. ඒ කියන්නේ එක මගේ තියෙන එක මොකක් හරි data එකක් මට පුළුවන් R data විදියට save කරගන්න මෙන්න මේ save RDS කියන එක use කරලා. දැන් save RDS කියන එකෙන් වෙන්නේ ඔයගලන්ට තියෙන මොකක් හරි එක object එකක් ඔයගලන්ට save කරගන්න පුළුවන්.
ඉතින් ඒක ඇතුලේ ආයි මම දෙනවා අපි සේව් කරන්න බලාපොරොත්තු වෙන ඔබ්ජෙක්ට් එකේ නම ඊළඟට අපි දෙන්න ඕනේ අපේ ෆයිල් නේම් එකේ කියන්නේ අපි සේව් කරන්න බලාපොරොත්තු වෙන ෆයිල් නේම් එකේ නම ඉතින් මම සේව් කරන්නේ maths 20 හැබැයි මෙතන මම .rds කියලා තියනවා ඒ කියන්නේ මම r data ෆයිල් එකක් විදිහට තමයි මේක සේව් කරන්න යන්නේ ඉතින් දැන් මම මේක උගලන්ට ආයි මගේ මේකට ගිහින් පෙන්නුවොත් දැන් උගලට මෙතන පේනවා r data ෆයිල් එකක් විදිහට මගේ maths 20 කියන එක සේව් වෙලා තියෙනවා ඊට පස්සේ උගලන්ට පුළුවන් මේක ලෝඩ් කරගන්න ඒ කියන්නේ දැන් උගලන්ට r data විදිහට සේව් කරපු එකක් ඊට පස්සේ r වල ලෝඩ් කරගන්න පුළුවන් කියන්නේ අපි ඉම්පෝට් කරනකොට අපි r data ගණගෙන ගත්තේ නැහැ නේ ඒකින්ද මම මෙතන කියලා දෙන්නම් කොහොමද r data එකක් ඉම්පෝට් කරගන්නේ කියලා. ඉතින් ඒකට ඔයගොල්ලන්ට පුළුවන් readr.readrds කියන එක යූස් කරන්න. readrds නම දෙන්න තියෙන්නේ. ඉතින් දැන් මෙතන මගේ working directory එකේම හින්ද save කරලා තියෙන්නේ. මම full path එක දෙන්නේ නැහැ. ඉතින් දැන් මේක load කරාම මෙන්න මේ data x2 කියන object එකට save වෙනවා. ඉතින් x2 කියලා අලුත් x2 කියන එක විතරයි නිරන් උනේ. x2 කියලා අලුත් vector එකක් හැදෙනවා. ඉතින් x2යි maths 20 කියන්නේ එකම vector එක. මොකද මම maths 20 කියන එක එලියට save කරලා ඒක ආය ඇතුළට read කරා x2 කියන vector එකේ නම use කරලා. ඉතින් දැන් ඒතර x2 කියලා ඇත්තටම save වෙලා තියෙන්නේ maths 20 කියන vector එකමයි. ඊට පස්සේ දැන් උගලන්ට මෙතන එකක් නැතුව අපි හිතමුකෝ කිහිපයක්. ඒ කියන්නේ උගලන්ට objects 4-5ක් ඒ වගේම function එකක් ඒ වගේම ඕනම දෙයක් යන r උගලන්ගේ r environment එකේ තියෙන ඕනම object එකක් උගලන්ට save කරගන්න පුළුවන්. කියන්නේ මෙතන multiple objects උගලන්ට save කරන්න පුළුවන්. අපි save rds use කරලා save කර එක object එකයිනේ. දැන් මම මෙතන ඊළඟට කරලා තියෙන්නේ maths 20 isedscocal. ඒ කියන්නේ මේ කියන්නේ මේක function එකක්. ඉතින් ඒ කියන්නේ ඔයගොල්ලන්ට function එකක්, vector එකක්, matrix එකක්, data frame එකක් මේ ඕන එකක් save කරන්න පුළුවන්. මේ save කියන function එක යූස් කරලා save කියලා ඒක ඇතුළේ ඔයගොල්ලෝ save කරන්න බලාපොරොත්තු වෙන objects වල නම් දීලා ඊළඟට save කරන අදාළ ෆයිල් එකේ නම දෙන්න පුළුවන්. ඉතින් ෆයිල් ඊක්වල්ස් කියලා මම මෙතන දීලා තිනවා several කියලා .r data. දැන් මෙතන rds වෙනුවට r capital capital r data විදියට තමයි save වෙන්නේ. ඉතින් දැන් ඔගොල්ලෝ ආයි මගේ working directory එකට ගිහින් බලුවොත් මේ මෙතන r data ෆයිල් එකක් save වෙලා තිනවා. ඉතින් ඒක load කරොත් ඔයගොල්ලන්ට පුළුවන් ඒ data ආයි ගන්න. දැන් මම මෙතන maths 20 isedscocal කියන function එකයිනේ එලියට save කරේ. දැන් අපි හිතමු අපි මේක අයින් කරනවා. අපිට පුළුවන් මොකක් හරි තියෙන object එකක් r environment එකෙන් අයින් කරන්න rm කියන function එක use කරලා. දැන් මම save කරේ math 20 isedscocal කියන එකනේ. දැන් මම කරන්නේ මගේ working කියන්නේ environment එකෙන් ඒ variables දෙක අයින් කරනවා. දැන් ඔයගොල්ලෝ මෙතන බලන් ඉන්න මේ math 20 isedscocal කියන function එකයි දෙකම මේ code එක run කරාම නැති වෙනවා. ඇඟලට පෙන්වන්නේ නේද දෙක නැති වුණා. දැන් අපි හිතමුකෝ අපිට ඒක ආයෙ ලෝඩ් කරගන්න ඕනි කියලා. දැන් අපි ඒක එළිය සේව් කරපු හින්දා ඕගොල්ලන්ට ලෝඩ් කියන ෆන්ක්ෂන් එක යූස් කරලා ඒ දෙක ආයෙ ඕගොල්ලොන්ගේ එන්වයරන්මන්ට් එකට ලෝඩ් කරගන්න පුළුවන්. දැන් ලෝඩ් කරාම ඕගොල්ලන්ට පේනවා ආයෙ ෆන්ක්ෂන් එකයි ඒ වෙක්ටර් එකයි ආයි මගේ එන්වයරන්මන්ට් එකට ආවා. ඉතින් දැන් මේක දැන් ඕගොල්ලන්ට කීපයක් සේව් කරනකොට මේ විදිහට කරන්න පුළුවන්. නැත්නම් අපි හිතමුකෝ අපිට තියෙන ඔක්කොම එන්වයරන්මන්ට් එකේ තියෙන ඔක්කොම සේව් කරන්න ඕනේ. කියන්නේ මෙතන data frame එකයි මේ vectors 3යි එවාගෙම මේ function එකයි ඔක්කොම සේව් කරන්න ඕනේ. ඉතින් එතකොට මෙතන හැමදේම ටයිප් කරන එක කරදරයිනේ. වගේ වෙලාවකට ඔගොල්ලෝ ඔක්කොම නම් සේව් කරන්නේ ඔයගොල්ලන්ට මේ save image කියන function එක යූස් කරන්න පුළුවන්. save image කියලා වරහන් ඇතුලේ file name එක දෙන්න. දැන් මම මෙතන දීලා තියෙන්නේ all.rd r data කියලා. ඉතින් ඒක run කරලා ඕගලන්ට ආයෙ එතනට ගිහින් බලන්න පුළුවන් all r data කියලා r data file එකක් හැදිලා තියෙනවා. ඉතින් එතන ඕගලුන්ගේ ඔක්කොම data තියෙනවා. දැන් අපි උදාහරණයකට ගමු. අපි අපේ
තියෙන ඔක්කොම data අයින් කරා කියලා ඔක්කොම ඔගලන්ට මේ environment එකේ තියෙන data ඔක්කොම අයින් කරන්න ඕන ඔගලට rm කියන function එක දීලා වරහන් ඇතුලේ list equal ls කියලා දුන්නම ඔගලුන්ගේ r data මෙතන ඔගලුන්ගේ environment එකේ තියෙන ඔක්කොම variables ටික නැති වෙනවා. ඉතින් දැන් ඔගොල්ලෝ කොහෙවත් save කරලා නැත්නම් අයින් කරන්න එපා. ඊට පස්සේ නැත්නම් ආයෙ ඔක්කොම ටික run කරන්න වෙයි. දැන් මම save කරානේ. දැන් ඔගොල්ලන්ට පේනවා මගේ environment එකේ මුකුත් නැහැ. එතකොට දැන් මම මේ වගේ වෙලාවක ගිහිල්ලා මෙතන math 20 කියලා ගැහුවොත් maths 20 කියලා ගැහුවොත් එහෙම object එකක් නැහැ කියනවා. ළඟට ඔගොල්ලන්ට පුළුවන් අපි තව use කරපු එකක්නේ student marks කියන data frame එක. එතකොට student marks කියලා මෙතන ගැහුවොත් එහෙම එකකුත් නැහැ කියනවා. මොකද අපි අපේ තිබ්බ ඔක්කොම data අයින් කළා. ඊළඟට දැන් අයින් කරපු ටික අපිට දාගන්න ඕන නම් ආයෙ ඉස්සෙල්ලා වගේම load use කරලා ඔයගොල්ලන්ට දාගන්න පුළුවන් load all r data කියලා දුන්නම ඔගොල්ලෝ ආයෙ මේ ඔක්කොම variables ටික එනවා. දැන් ඔගොල්ලෝ ආයෙ ඉස්සෙල්ලා වගේ student mark කියන එක දුන්නොත් ඔගොල්ලෝ students mark කියන එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔගොල්ලන්ට r data විදිහට save කර ගන්නත් පුළුවන් load කර ගන්නත් පුළුවන්. ඉතින් මේක වැදගත් වෙනවා ඔගොල්ලෝ R වලින්ම නම් data ඉස්සරහටත් analyze කරන්න බලාපොරොත්තු වෙන. දැන් අපි හිතමුකෝ data pre-process කරලා ඔයගොල්ලෝ කොහෙට හරි save කරලා ඊට පස්සේ ඒක R වලින්ම නම් ඉස්සරහට model කරන්න වගේ දේවල් කරන්න. ඉතින් එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ pre-process කරපු data R data විදිහට save කරගෙන ඒ data use කරගෙන ඉස්සරහ analysis කරන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් මොනා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකක් අරගෙන එනකන් පරිස්සමෙන් ඉන්න. Bye.